හැමෝම මේ දවස්වල පිස්සුවෙන් වගේ බලනවනේ නාඩගම්කාරයෝ. ඉතින් ගොඩක් දෙනා විවිධ අදහස් පළ කරලා තියෙනවා මම දැක්කා මේ කතාවේ ඉදිරි කොටස් සම්බන්ධයෙන්. මුලින්ම කියන්න ඕනේ මට හිතන විදියට මේ නාට්‍ය අධ්‍යක්ෂකතුමා අපි හිතන විදියට කතාව ඉවර කරයි කියලා මම නම් හිතන්නේ නැහැ. ඉතින් ගොඩක් දෙනා කියන්නේ මාලන් CID කියලානේ. ඔව් එහෙම වෙන්නත් පුළුවන්. මම හිතන දේ මම කියන්නම්. ඉතින් කියන්න ඕනේ මාලන් මේ ගමඩ සම්බන්ධ වුණේ කිසිම හේතුවකට නෙමෙයි. හැබැයි ඔය ඉන්න අතරේ තමයි කඩේ මුදලාලි මාලන්ට නිදානයක් ගැන කියන්නේ. ඊට පස්සේ තමයි මාලන් මේ නිදාන ගැන දිගටම හොයන්න ගන්නේ. කුකුලා මුදලාලි කොච්චර බැන්නත් ජාන් කොච්චර බැන්නත් මාලන් කිසිම ලැජ්ජාවක් නැතුව කිසිම දෙයක් නොවුණු ගානට ආයෙත් ජානුව හම්බෙන්න එනවා. ඒ වගේම සරාව පෙන්වන්න බැරුව හිටියා මාලන්ට. මාලන් දැනගත්තා එයාට මේ ගමේ ඉන්නවා නම් මේ මිනිසුන්ගේ හිත දිනා ගන්න ඕනේ කියලා. ඒකයි මාලන් ඕනට වඩා තමන් හොඳයි කියලා පෙන්වන්න හදන බවක් අපිට හැම වෙලෙම දකින්න ලැබෙන්නේ. මොකද මාලන් හදන්නේ තමන් ගැන ගමේ අයට විශ්වාසයක් ඇති කරවන්න. එතකොට ගමේ ඉඳලා එයාට නිදාන ගැන හැම දෙයක්ම හැම තොරතුරක්ම හොයන්න පුළුවන් නිසා. තවත් මට එක් සැකයක් තියෙනවා. ඒ තමයි ගිය කොටසේ හොඳට බලන්න සරා නිදහස් වෙලා එනවා. හැබැයි සරා කියනවා කුකුල රිමන් කියලා. ඒක මාලන්ට ප්‍රශ්නයක් වුණා. සරා එළියේ කුකුල ඇතුලේ. මාලන්ට කුකුල ඇතුලේ කිව්වහම අවුල් ගියා. ඔයාලා දකින්න ඇති. මාලන් හැම වෙලේම හදන්නේ කුකුලව බේරගන්න. ඒකනේ ජානුත් එක්කත් බේරගන්න කතා කරේ. මාලන් හදන්නේ කුකුල මුදලාලිගෙන් මේ නිදානේ ගැන දැනගන්න. කුකුල ඇතුළට ගියහම මාලන්ට ඒක හරියට කරගන්න ලැබෙන්නේ නැති නිසා තමයි මාලන්ට අවුල් යන්නේ කුකුල රිමන් කරා කිව්වම. මාලන් දන්නවා කුකුල මුදලාලි තමයි ඔය නිදාන ගැන හරියටම විස්තරේ දන්නේ කියලා. තව දෙයක් මාලන් සරාගේ අක්කට හේතු වෙන්නේ ඇය කෙරෙහි ආදර හැඟීමක් ඇති වෙලා නෙමෙයි. මාලන් හදන්නේ සරාගේ අක්කගේ ළමයව උස්සන්න. ඒ අර නිදානේ ගන්න බිල්ලකට. එක දවසක් ඒ පුංචි දරුවව නොකියම කාර්ගයේ දාගෙන ගියා මතකද? ඒ එක්කංගියේ ඒ නිදානේ තියෙන තැනට. ඒකයි මාලන් නොකියම ගියේ. නිකන් කාර්ගයේ දාගෙන යනවා නම් මාලන්ට අහල යන්න බැරි කමක් නැහැනේ. ඒ අහල ගියොත් එක්ක යන්න දෙන්නේ නැති හින්දා තමයි නොකියම ගියේ. ඉතින් ඕකෙන් මේකෙන් මට හිතෙන්නේ මාලන් නම් CID නෙමේ කපටියෙක් කියලායි. ඒකයි හැම වෙලෙම සරාව ෂේප් එකේ තියාගන්න බලන්නේ. ඉතින් මේ මගේ අදහස. ඔයාලත් හිතන දේ කමෙන්ට් කරන්න. එන සුබ දවසක්.